රජයේ විධායක ශ්‍රේණි නිලධාරීන්ට ඉහළ නැංවූ රුපියල් 25000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් රාජසේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් දෙදින වැඩ වචනයක් ආරම්භ කළේ ඊයේ දිනේදී. ප්‍රවේශ සම්බන්ධ නියම ඇලමෙක්ස් අලෙවි නියෝජිතින්ගෙන්ම පමණයි. යනුව අදත් තැපැල්, මිනින්දෝරු, ගවිනියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රසක රාජ නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වුණා. ඊට සහාය පළ කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිතිද අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. මේ හේතුවෙන් දිවෙන පුරා රජයේ පාසල්වල අධ්‍යන කටයුතු අද අඩාල වූ ආකාරය දක්නට ලැබුණා. කොළඹ පාසල්වල දක්නට ලැබුණේ ගුරුවරුන් සහ සිසු දරුවන්ද කිහිප දෙනෙකු පමණක් අද දිනේ පාසල් වෙත පැමිණ සිටි ආකාරයයි. ළමයි නෑ, පස් දෙනා ඉන්නේ. කවුරුම නෑ. එයා ඇත්තට ගන්න ඇංගල දැන් අම්මා එනවා එක්ක යන්න. ඒ ග්‍රේඩ් එකෙන් නම් 4-5 දෙනෙක් විතර ඉන්නේ. දැන් මොකද? ගෙදර යනවා අංකල්. ගුරුවරුන්ට මීට වැඩි හිතන්න තිබුණා මේ ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙහෙම සෙල්ලම් කරන එක ගොඩාක් වැරදි. මේ විදිහට ස්ට්‍රයික් කරන්න ගියාම කොහොමද මේ ළමයි ඉගෙන ගන්නේ? අපේ දරුවෝ වෙනුවෙන් වැඩක් කරන්න මිනිස්සු නැහනේ රටේ නේද? ඕක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මල්ලි. ජෝසප් ස්ටාලින්ගේ මිනිහා ගුරුවරයෙක් නෙමෙයි. එයා ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. දෙවම්පිය ගිහිල්ලා ওই මිනිහට ගහන්න ඕන. දිවයිනේ සසු ප්‍රදේශවල පිහිටි පාසල්වලද දක්නට ලැබුණේ මෙබඳුම තත්වයක්. අද පළාත් වාර විභාගයේ 11 වසරට පැවැත්වීමට නියමිතව තිබුණා. අද ඒ කඩාකප්පල් වුණා. ඉතින් මේ වගකීම් විරහිත ක්‍රියාකලාපය අපි හෙලා දකිනවා. ආචාර්යවරු වශයෙන් අනාගත අපෙන් පිළිගන්න දෙපා. කෙසේ වෙතත් හෙට දින සාමාන්‍ය පරිදි පාසල් ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ වන බව ගුරු වෘත්තීය සංගම් නිවේදනය කරනවා. 100%ක් සාර්ථක වෙලා තියෙනවා අපේ අසනීප නිමාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග. ආණ්ඩු වෙන කහින සමන්රත්නප්‍රිය කියන්නේ මොකද්ද? මේ වැඩවර්ජනය පිටිපස්සේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබල වේගය, ඒ වගේම පෙරටුගාමි පක්ෂය, අරමමේව පක්ෂ තමයි කියන්නේ. මේව වැඩවර්ජන පිසේ කවුරුත් නැහැ. මේ වැඩවර්ජනය කරන්නේ මේ රටේ වැඩ කරන පන්තිය. උඹලා මේ පණිවිඩය තේරුම් නොගත්තොත් අපි ඊට වඩා ක්‍රියාමාර්ගයට යනවා කියලා අපි පැහැදිලිවම අපි කියනවා. කෙසේ වෙතත් ඇතම් පිරිවෙන් අධ්‍යාපන නායතන සහ අර්ධ රාජ්‍ය පාසල්වල මෙන්ම පෞද්ගලික පාසල්වලත් අධ්‍යන කටයුතු අද සාමාන්‍ය පරිදි සිදු කෙරුණා. ආද ඉස්කෝලේ ගන්නවා අපිට හැමදාම වගේ ඉස්කෝලේක් තියෙනවා. මෙහෙ උගන්නනවා හැමදාම ඉස්කෝලේක් තියෙනවා. ඒ කරන බාහිර ක්‍රියාකාරකම් උත් ඔක්කොම කෙරෙනවා. අපේ ඉස්කෝලේ නම් උගන්නනවා. කිසිම විදියක අපි වර්ජනය කරන්නේ නැහැ. ඒක අසාධාරණයිනේ ළමයින්ට. හරි ලේසි මෙහෙ. මේගොල්ලත් සන්තෝෂෙන් යනවා. මෙහෙ ඔක්කොම ඉස්කෝලේ නෝමල් විදියට වැඩගන්නවා. මෙහෙ වැඩවලුචුනේ නැහැ. මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේද වර්ජනයට සහාය පළ කරමින් අදුදැසන 8 සිට 10:12 දක්වා කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඔවුන්ගේ වර්ජනය කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රසක ක්‍රියාත්මක කෙරුණත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් වෘත්තීය සමිති ගණනාවක් ඊට සහාය පළ කිරීමෙන් වැළකී සිටියා. මෙතර රාජ්‍ය සේවකින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක අද දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. වැඩ අපි වැඩ අද අසම් කරන්නේ ඉන්නවා. අපිට ඔයත් ගියාම අන්තිමට රසවත වෙන්නේ නැති වෙයි. අපි වැඩ කරොත් අපිට සල්ලි. ඉතින් අරගොල්ලෝ ඉස්සෙක් කරන්නේ වල වෙනුනේ. අපි මහජනතාව වෙනුවෙන්. වර්ජනීය හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණ ජනතාව දැඩි අසීරුතාවකට මුහුණ දුන්නා. මේගොල්ලෝ නගල සතාව. එතකොට මේගොල්ලෝ රජේ නෙමෙයිද? මේගොල්ලන්ට පුළුවන් මිස්ටේක් කරන්න. මුළු ලංකාවම කොමලා. මුන් ඔක්කොම කසා කනෝ බලන්න දැන් අපි මේක මෙයා වෙලා ලයිසන් එකක් ගන්නවා දැන් මේගොල්ලන්ගේ ඉවර වෙනකන් ඉඳලා ඉවරලා එතකොට දඩේ ගහනවානේ අපෙන් රාජසේවය ගිහලා මේ මිනිස්සුන්ගේ කාලෙත් කනවා මිනිස්සුත් කනවා මේ මිනිස්සුගේ සුඛවීරණය සඳහා මේ මිනිස්සු ඉල්ලනවා අරව දෙන්න මේව දෙන්න තැපැල් වෘත්තීය සමිතිද අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනය කරනට වීමෙන් කොළඹ මධ්‍ය තැපැල් හෝමාරුවේ ඇතුළු බොහෝ ප්‍රදේශවල තැපැල් කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පස්සේ මේ තත්ත්වය යථා තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම දෙපාර්තමේන්තුවක් විදිහට එක් දිනකට මිලියන 140ක වගේ ප්‍රමාණයක පාඩුවක් අපිට වාර්තා වෙනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සියලුම ග්‍රාම නිලධාරීන් එක්ව සිටීමේ හේතුවෙන් ග්‍රාම සේවා කාර්යාල වසා දමා තිබුණේ මෙලෙසින්. මේ අතර වර්ජනය නිරත ඇතම් රාජ්‍ය සේවක වෘත්තීය සමිති ප්‍රධාන නගර කිහිපයක අද දහවල් විරෝධතා සංවිධානය කර තිබුණා. ඇකිලෙනවා! රතුපාපේ! ඇකිලෙනවා!
මෙවන් පසුබිමක රාජ්‍ය සේවක වර්ජනයට විරෝධය පළ කරමින් අද දහවල් මොරටුවේ සිට කොළඹ දක්වා ත්‍රිරෝද රථ පෙළපාලියක් ආරම්භ කෙරුණා. ඒ සංවිධාන කර තිබුණේ නව මග ජාතික ව්‍යාපාරය. මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණත් මාලිමාවත් කල්ලියක් විසින් අද මේ රට අකරමන්න කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විතරක් 20,000ක වැටුපක් වැඩි කරන්න ඕනේ කියන ඉල්ලීමක් කරමින් ඉන්නවා. සමස්ත ජනතාව වෙනුවෙන්ම බඩු මිල අඩු කරනවා විසක් මේ රටේ 118ක් වෙච්ච රාජ්‍ය සේවකයන්ට විතරක් පඩි වැඩි කරන එක අසාධාරණ. රාජ්‍ය පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුව තීරණයක් ගත්තා. හෙට 10 වෙනිදා හවස 2ට යලි රැස් වෙලා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් කළ තීන්දු ගන්න. හරි පැහැදිලිවම මේ වැඩ වර්ධනයට සම්බන්ධ වෙලා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය සමග ජන බලවේගයට අදාළ වෘත්තේ සමිති. මාස 3කට කලින් 10,000ක් දුන්නා. නැවත මාස 3කට පස්සේ 25,000ක් ඉල්ලන එක කිසිසේත්ම සාධාරණ නැහැ. ඒක නිසාම හරි පැහැදිලි මේක දේශපාලන වැඩ වර්ධනයක් කියන එක. මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේද වර්ජනයට සහාය පළ කරමින් අද දවසේ 8 සිට 10 12 දක්වා කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඔවුන්ගේ වර්ජනය කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රසක ක්‍රියාත්මක කෙරුණත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් වෘත්තීය සමිති ගණනාවක් ඊට සහාය පළ කිරීමෙන් වැළකී සිටියා. මෙතර රාජ්‍ය සේවකින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක අද දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. වැඩ අපි වැඩ අද අසම් කරන්නේ ඉන්නවා. අපිට ඔයත් ගියාම අන්තිමට රසවත වෙන්නේ නැති වෙයි. අපි වැඩ කරොත් අපිට සල්ලි. ඉතින් අරගොල්ලෝ ඉස්සෙක් කරන්නේ වල වෙනුනේ. අපි මහජනතාව වෙනුවෙන්. වර්ජනීය හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණ ජනතාව දැඩි අසීරුතාවකට මුහුණ දුන්නා. මේගොල්ලෝ නහල සබා. එතකොට ඒගොල්ලෝ රජේ නෙමෙයිද? ඒගොල්ලන්ට කුණා මිස්ටේක් කරන්න. මුළු ලංකාවම කොමලා. මුන් ඔක්කොම කසා කනවා. බලන්න දැන් අපි මේක මෙයා වෙලා ලයිසන් එක ගන්නවා. දැන් මේගොල්ලගේ ඉවර වෙනකන් ඉඳලා ඉවරලා එතකොට දඩේ ගහනවානේ අපෙන්. රාජසේවය කියලා මේ මිනිස්සුන්ගේ කාලෙත් කනවා, මිනිස්සුත් කනවා, මේ මිනිස්සුගේ සුඛවීරණය සඳහා මේ මිනිස්සු ඉල්ලනවා. අරව දෙන්න මේව දෙන්න. තැපැල් වෘත්තීය සමිතියද අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනය කරනට වීමෙන් කොළඹ මධ්‍ය තැපැල් හෝමාරුවේ ඇතුළු බොහෝ ප්‍රදේශවල තැපැල් කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පස්සේ මේ තත්ත්වය යථා තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම දෙපාර්තමේන්තුවක් විදිහට එක් දිනකට මිලියන 140ක වගේ ප්‍රමාණයක පාඩුවක් අපිට වාර්තා වෙනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සියලුම ග්‍රාමවල දහරින් එක්ව සිටීමේ හේතුවෙන් ග්‍රාම සේවා කාර්යාල බසා දමා තිබුණේ මෙලෙසින්. මේ අතර වර්ජනීය නිරත ඇතම් රාජ්‍ය සේවක වෘත්තීය සමිති ප්‍රධාන නගර කිහිපයක අද දහවල් විරෝධතා සංවිධාන කර තිබුණා. මෙවන් පසුබිමක රාජ්‍ය සේවක වර්ජනයට විරෝධය පළ කරමින් අද දහවල් මොරටුවේ සිට කොළඹ දක්වා ත්‍රිරෝද රථ පෙළපාලියක් ආරම්භ කෙරුණා. ඒ සංවිධාන කර තිබුණේ නව මග ජාතික ව්‍යාපාරය. මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණත් මාලිමාවත් කල්ලියක් විසින් අද මේ රට අකරමන්න කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විතරක් 20,000ක වැටුපක් වැඩි කරන්න ඕනේ කියන ඉල්ලීමක් කරමින් ඉන්නවා. සමස්ත ජනතාව වෙනුවෙන්ම බඩු මිල අඩු කරනවා විසක් මේ රටේ 118ක් වෙච්ච රාජ්‍ය සේවකයන්ට විතරක් පඩි වැඩි කරන එක අසාධාරණ. රාජ්‍ය පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුව තීරණයක් ගත්තා. හෙට 10 වෙනිදා හවස 2ට යලි රැස් වෙලා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් කළ තීන්දු ගන්න. හරි පැහැදිලිවම මේ වැඩ වර්ධනයට සම්බන්ධ වෙලා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය සමග ජන බලවේගයට අදාළ වෘත්තීය සමිති. මාස 3කට කලින් 10,000ක් දුන්නා. නැවත මාස 3කට පස්සේ 25,000ක් ඉල්ලන එක කිසිසේත්ම සාධාරණ නැහැ. ඒක නිසාම හරි පැහැදිලි මේක දේශපාලන වැඩ වර්ධනයක් කියන. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.